හයි හයි කොහොමද ඉතින් අද ගොඩක් දවසකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් මේනේ ලියෝ. ලියෝ ඇවිල්ලා එයාගේ අයිතිකාරයව ඩ්‍රොප් කරලා යන්න. ඉතින් මේනේ මගේ හොඳම යාළුවෝ හත් දෙනා. ඉතින් අපි කට්ටිය හිතුවා මේක අපි ගොඩක් දවස් ඉඳන් ප්ලෑන් කරපු එකක්. අපි හත් දෙනා ඕවර්නයිට් ස්ටේ එකට යනවා. ඉතින් කට්ටියම එකතුනේ අපේ ගෙදර. ඉතින් අපේ බන්ටු තමයි අපිව කට්ටියම ඩ්‍රොප් කරේ ගිහිල්ලා හොටෙල් එකට. ඉතින් මේ තියෙන අපි ගියපු විදිය ඉතින් හත් දෙනෙක්ට එක වාහනයක යන්න අමාරුයිනේ. ඉතින් අපි කට්ටියම කොහොම හරි පැක් වෙලා හොටෙල් එකට ගියා. මේ විදියට තමයි අපි ගියේ. ඉතින් අපි නිගම්බෝ වලට යන්නේ ගෝල්ඩි සෑන්ස් කියන හොටෙල් එකට. අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් හොටෙල් එකට ඇතුළට යන ගමන් තමයි මේ ඉන්නේ. ඕවර්නයිට් ස්ටේ එකකට ආවට ඒ වුණාට ඔයගොල්ලන් බලන්නකෝ අපේ කොච්චර බෑග් තෝගයක් තියෙනවද කියලා. ඉතින් හත් දෙනෙක්ගේ බෑග්නේ. ඉතින් අපි ඔක්කොම බෑග් ටිකත් බාගෙන ඊට පස්සේ වෙල්කම් ඩ්‍රින්ක් එකත් අරගෙන ඉපස් අපේ රූම් එක රෙඩි වෙනකන් අපි චුට්ටක් වෙලා හිටියා ලොබි එකට වෙලා. ඉතින් රූම්ස් ටික රෙඩි වුණාට පස්සේ ඉතින් අපේ බෑග්ස් ටිකත් අරගෙන අපි දැන් මේ රූම්ස් වලට යන්න තමයි යන්නේ. ඉතින් වටේ තියෙන හොටෙල් එකේ ලස්සනත් බලාගෙන අපි කට්ටියම රූම්ස් වලට ගියා. ඉතින් ඕගලන්ට පේන ඇති කට්ටිය කැරකි කැරකි ෆොටෝස් ගහනවා, වීඩියෝස් ගන්නවා රූම් එකට යන ගම. ඉතින් අපි රූම්ස් දෙකක් ගත්තා. එකක් තමයි කොඩ්‍රිපල් රූම් එකක්, අනිත් එක ට්‍රිපල් රූම් එකක්. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත කොඩ්‍රිපල් රූම් එක. ඇත්තන මේක මාර ස්පේෂස් රූම් එකක්. ඉතින් අපි ආපු ගමම් අපේ බෑග්ස් ටික එක කාමරයකට තියලා අනිත් කාමරේ පොඩක් අවුල් කරගන්නත්ව තියාගන්න හිතුවා. අපි බලමු කොහමද කියලා මේ රූම් එකෙන් එළියට ගියාම අපිට තියෙන වීව් එක. මොකද අපිට ග්‍රවුන්ඩ් ලෙවල් එකේම රූම් එකක් තමයි අපිට හම්බුනේ. ඉතින් ඒ රූම් එක අපිට ගොඩාක් ලේසි වුණා පූල් එකට ඒ වගේම බීච් එකට ඇක්සස් කරන්න. මේ තියන්නේ අපි ගත්ත අනිත් රූම් එක. ඉතින් මේ රූම් එක ට්‍රිපල් රූම් එකක්, ඇඳන් තුනක් තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ අපි ඉති පොඩි ස්නැක්ස් ටිකක් හදාගෙන ආවා එක එක්කෙනා බෙදාගෙන. ඊට පස්සේ ඉතින් අපි හිතුවා පොඩ්ඩක් කතාවක් දාගෙන මේ ස්නැක්ස් ටික කනවා කියලා. ඉතින් අපි හත් දෙනා ගැන කිව්වොත් අපි හත් දෙනා ඇත්තටම ඉස්කෝල යන කාලින්දලා අපේ හොඳම යාළුව හත් දෙනා. ඉතින් ඇත්තටම අපි හත් දෙනාගේ අතර කිසිම රහසක් නැහැ. අපි හත් දෙනාට يعني හැම දෙයකටම උදව් කරගන්න, ඇඩ්වයිසස් ගන්න ඒ හැම දෙයකටම ඉන්නේ. ඉතින් අපි හත් දෙනා තමයි අපිට. ඉතින් අපිට කතා කරන්න ගොඩාක් දේවල් තිබුණා. ඉතින් එක එක්කෙනාට තියෙන එක්ස්පීරියන්සස්, එක්කෙනාගේ ජීවිතයේ එකලං ලැබපු අත්දැකීම්, ඒ හැම දෙයක්ම අපි මේ වගේ එකතු වුණාම අපි ෂෙයා කරගන්නවා. ඒගොල්ලන්ට පේන ඇති ඒ කොච්චර ඉන්ට්‍රෙස්ටිංද කියලා එක්කෙනෙක්ගේ ස්ටෝරි එකක් අනිත් කට්ටිය අහගෙන ඉන්න එක. ඊට පස්සේ ඒගොල්ලන් ටිකක් රෙස්ට් කරනකම් මමයි මගේ තවත් යාළුවෙකුයි අපි දෙන්න හිතුවා පොඩි හොටල් ටුවර් එකක් යන්න. පොඩ්ඩක් හොටෙල් එක වටේ ඇවිදලා හොටෙල් එකේ ලස්සන තැන් මොනාද, අපිට ෆොටෝස් එම ගන්න පුළුවන් තැන් තියෙනවද කියලා බලන්න. ඉතින් ඔගොලත් ඔගලන්ගේ පවුලෙ කට්ටියත් එක්ක ඒ වගේම යාළුවොත් එක්ක නිදහසේ කාලය ගත කරන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක් හොයනවා නම් මං හිතනවා ගෝල්ඩි සෑන්ස් කියන්නේ එකට අයිඩියම ප්ලේස් එක කියලා. මොකද අපිට උනේ පර් පර්සන් 9,000 වගේ ගානක් ෆුල් බෝඩ්. ඉතින් මං හිතනවා ඒක මේ කාලේ හැටියට ගොඩක් සාධාරණ මුදල. ඇත්තට මේගොල්ලන්ගේ සර්විස් එකයි ඒගොල්ලන්ගේ ෆැසිලිටීස් ඒ හැමදේම ගත්තම මං හිතනවා අපි ගෙපු ගානට ඇත්තටම ගොඩක් වටිනවා කියලා.
ඊට පස්සේ කටිය පොඩක් රෙස් කරලා ඉතින් සන්සෙට් එක වෙලාවේ අපි පොඩක් බීච් එකට ආවා ෆොටෝස් ටිකක් ගන්න ඉතින් කටිය රැල්ල පාගලා චුට්ටක් සෙල්ලම් කරලා ඊට පස්සේ ෆොටෝස් එහෙම අරගත්තා ඉතින් ඊට පස්සේ ඉතින් මහන්සි අපිත් ඉතින් ටිකක් සෙල්ලම් කරා බීච් එකේ ඊට පස්සේ අපි ආව ඕන ඩිනර් ගන්න ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ ඩිනර් බුෆේ එක මම හිතන ඕනම කෙනෙක් එනවා නම් ඒගොල්ලන් බලන්න කැම හොඳයිද කියලානේ අපි උනත් එහෙමයි ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ ඩිනර් බුෆේ එක ඉතින් ඒගොල්ලන් ගාන අඩුයි කියලා නැහැ හැම දෙයක්ම එක්සලන්ට් සුපර්බ් විදියටම අපිට තිබුණා මේ තියෙන ඒගොල්ලන්ගේ මේන් ඩිෂස් ඒ වගේම සලඩ් කෝන් එක සමාන නිගම්බෝ කියලා කිව්වොත් සීෆුඩ් වලට ගොඩාක් ප්‍රසිද්ධයි ඉතින් මේ බුෆේ එකේ සීෆුඩ් වරයිටි එක මාරම හොඳයි ගොඩාක් සීෆුඩ් වරයිටි එකක් තිබුණා ඉතින් කකුළුබෝ ඉස්සෝ දැල්ලෝ මාළු ඒ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ බුෆේ එකට ඒගොල්ලන් ඉන්ක්ලූඩ් කරලා තිබුණා Good morning. ඉතින් මේ දෙවැනි දවසේ උදේ. අපි උදේම ආවා ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මොකද කට්ටියටම බඩගිනි කියපු නිසා. උදේ බ්‍රෙක්ෆාස්ට් එකේ බ්‍රෙඩ් කෝන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් හැම ජාතියකම පේස්ට්‍රීස්, කේක් ජාති, ඒ වගේම ඩිනර් බාන්ස්, ඒ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ බුෆේ එකට ඒගොල්ලන් ඉන්ක්ලූඩ් කරලා තිබුණා. ඒ වගේම තමයි ජූස් තිබුණා. මට මතක නැහැ වාටර්මෙලන් ජූස් එකක් තව එක ජූස් එකක් තිබ්බා ඒ වගේම කෝන්ෆ්ලෙක්ස් කොලකඳ බොනාට කොලකඳක් තිබුණා එකතු කරලා ඒගොල්ලන්ගේ බුෆේ එකට ඉතින් මේක ඉන්ටර්නැෂනල් බුෆේ එකක් ඉතින් ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් වගේම ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න කැමති කට්ටියට තමන් කැමති විදියකට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන් මොකද ඒ හැම දෙයක්ම ඒගොල්ලන් ඒගොල්ලන්ගේ බුෆේ එකට ඉන්ක්ලූඩ් කරලා තිබ්බ නිසා ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන් එක ඉතින් මේකේ තිබුණේ ගොඩක්ම ෆ්‍රුට් කට්ස් ඒ වගේ මේගොල්ලන්ගේ සලඩ් කෝන් එකට අයිති දේවලුත් ඒගොල්ලන් මේකට දාලා තිබ්බා චීස් ඒ වගේම හැම් වගේ දේවල් ඔක්කොම එක තැන තිබුණේ ඉතින් ඒක වෙන් කරගෙන ඉතින් අපිට කන්න ඕනේ ඉස්සෙල්ලම ඔක්කොම පටල ගන්න නැතුව ඉතින් මේ තියෙන මම බෙදාගත් එක ඉතින් මම ශ්‍රී ලංකන් වගේම මම ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් වලටත් ආසයි ඉතින් ශ්‍රී ලංකන් නම් ගොඩක් මාස කිරිබත් වගේ දේවල් කන්න ඉතින් මම ඔම්ලට් එකකුයි කිරිබතුයි තමයි උදේට කෑවේ ඉතින් කට්ටියම උදේට බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන පොඩක් පූල් එකට බහලා ස්විම් එකක් දාලා ඊට පස්සේ අපි කට්ටියම ෆොටෝස් ටිකක් ගන්න කියලා එළියට බැස්සා ඉතින් කට්ටියම එක විදියට ඇඳලා ගොඩක් අපි ඒ වෙලාවේ එන්ජොයි කරා ඉතින් ඔයගලන්ට පේන ඇති මේ අපි ඒ ෆොටෝස් ගන්න අතරේ මම පොඩි පොඩි වීඩියෝස් ගත්තා ඒගොල්ලන් දන්නේ නැහැ මම වීඩියෝස් ගන්නවා කියලා ඉතින් මේ ඒ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ
ඉතින් ඒ ඔක්කොම ඉවර කරගෙන අපේ බඩු ටිකක් තස් කරගෙන ඉතින් ඊට පස්සේ ඉතින් අපි චෙක් අවුට් වෙන්නත් ඕනේනේ දවල් 12ට ඉතින් ඒකින්ද අපි ආවා ලන්ච් එක ගන්න ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ලන්ච් බුෆේ එක ඒකේ තියෙන බ්‍රෙඩ් කෝන් එක ඒ වගේම සුප් and මේ තියෙන සලාඩ් කෝන් එක මැස්සෙකුත් යනවා ගණන් ගන්නපා මේ තියෙන ඒගොල්ලන්ගේ සලාඩ් කෝන් එක ඒ වගේම මේ තියෙන ඒගොල්ලන්ගේ මේන් ඩිෂස් ඉතින් ඒගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන් එක නම් මාර කලර්ෆුල් ඉතින් පාට පාට එක එක ජාතිවල පුඩින් එතකොට කේක් ඒ වගේම මූස් ජෙලි වගේ ගොඩාක් ස්වීට්ස් ජාති ඒගොල්ලන් ඉන්ක්ලූඩ් කරගෙන තිබුණා ඉතින් ඔගන් පේන ඇති මෙම බලද්දි වුණත් එක මාර කලර්ෆුල් ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔගලන්ට පොඩි හරි අයිඩියා එකක් දෙයි කියලා ඔගලනුත් ගෝල්ඩි සෑන්ස් හොටෙල් එකට එන්න ඉන්නවා නම් overnight stay ka kari day out ekak kari gatha karanna so thanks a lot guys for watching this video and don't forget to like and subscribe my youtube channel and stay tuned